ആദരണീയാലു ഹെമദിനും നമ്മുടെ യൂട്യൂബ് ചാനലിലേക്കിട്ട് ഹരിമ ആദരം പിരികാരണവാ അത് മമ്മ എലവൽ റൊട്ടി ഹദാനെ ഹിട്ടാകനെ തിങ് വാലത്തേക്ക് എത്തുമില്ല എലവൽ റൊട്ടിക്ക് ഹദമോ ഇതേമെത്തന വാമ്പിരിമൻ കപ്പ് ദക്കാക്കാരം തീയണവാ രസാനു ലുണുതാകന മധു ഉണുസും വതുർ എക്കത്തു കരകന അലന്നത്തി ഡോ എക്കാമായി മേമൻ ഹദാകന്നെ സോഫ്റ്റ് ഡോ എക്കാക്ക് അപ്പിട്ട് ഓർണിസാ വതുർ ടിക്ക ടിക്ക ദാകന തമ അപ്പി മേ ഡോ എക്ക അനാകന്നോനെ ඇත්තටම එළවලු රොටි එකක් අපි දැන් කඩෙන් ගන්න කිව්වොත් මිල අධිකයි ඒ නිසා අපිට රසට ඒ වගේම පිරිසුදුව අපිට ගෙදර එළවලු රොටි එකක් හදා ගන්න පුළුවන් මං හිතන්නේ ඒක තමයි අපි කරන්න ඕනේ හොඳම දේ කඩෙන් ගන්නවට වඩා අපිට පිරිසුදුව මේක හදා ගන්න පුළුවන් දැන් මම ඩෝ එක හොඳට අනාගෙන තියෙන්නේ ඊට පස්සේ මේක රෙස්ට් එකේ මම විනාඩි 5ක් විතර තියෙනවා දැන් අපි එළවලු රොටි එකේ පිරවුම හදාගමු අල මම බොහොම පොඩියට තමයි මේ ලියාගෙන තියෙන්නේ ඊට පස්සේ කහ ටිකක් උයි ලුණු ටිකක් උයි එකතු කරලා හොඳින් අනාගෙන තෙලට දාගෙන තෙලේ අපි මේ අල ටික හොඳින් තඹ ගන්න ඕනේ අල තඹල ගන්නත් පුළුවන් ඉතින් මම මේ ඉක්මනට කරගන්න ඕන නිසා මෙහෙම කරන්නේ ඉතින් මෙහෙම කරා කියලාත් වෙනසක් නැහැ ඊට පස්සේ ලුණු ටිකයි මම කොච්චි ටිකක් එකතු කරගන්නවා එකතු කරගෙන කෑලි මිරිස් මම මේ තේ හැදි දෙකක් විතර දානවා ඔයාලට රස අනුව ඕගොල්ලෝ දාගන්න කහ කුඩු ලුණු කුඩු දාගෙන ගම්බිරිස් කිහිපුත් දාගෙන මම මේක හොඳින් කවලම් කරගෙන වාජනේම තියාගෙන මං හැන්දෙන් පොඩි කරගන්නවා දැන් අල ටික හොඳට තැඹිලා තියෙන නිසා ඉක්මනට පොඩි වෙනවා ගොඩාක්ම පොඩි කරගන්න ඕනේ නැහැ මොකද අපි එලොටොටි එකේ පිරවුමට ගන්න නිසා ඊට පස්සේ ලීක්ස් ටිකකුත් දාගෙන මම මේක හොඳින් කවලම් කරගෙන ලිප ඔෆ් කරගන්නවා හරි දැන් අපි එළව රොටි ටික හදාගමු දැන් ඉස්සෙල්ලාම අපි ඩෝ එක අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණවල් වලට මේ කොටස් කරගන්න ඕනේ ඒ කියන්නේ මේ වගේ රවුමට හදාගෙන හොඳට කොටස් කරගත්තම අපිට ලේසි ඊට පස්සේ එකින් එක අරගෙන මේ විදිහට අපි හදාගෙන හැඩේ හදාගන්න ඕනේ පිරවුම දාලා අපි ඉස්සෙල්ලාම හැඩේ හරියට හදාගන්න ඕනේ ඔගොල්ලෝ දන්නවා ත්‍රිකෝණ හැඩයට තමයි එළව රොටි තියෙන්නේ කොටු හැඩයටත් තියෙනවා ඔයාලා කැමති විදිහට කොටු හැඩයට හරිය ත්‍රිකෝණ හැඩයට හරිය ඔයාලට කැමති කැමති විදිහට වෙනස් කරලි වෙලා එළව රොටි ටික හදාගන්න පුළුවන් දැන් අපි එළවලු රොටි ටික හදාගමු මම මේ ගත්ත ප්‍රමාණවල වලට මම එළවලු රොටි 10ක් හදාගත්තා ඒ ප්‍රමාණයට කියන්නේ පාම්පිටි කප් දෙකකින් එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕනේද කියලා එළවලු රොටි ටික මේ විදිහට හරවගෙන තුන් පැත්තම අපි හොඳින් පුච්ච ගන්න ඕනේ හරි දැන් එළවලු රොටි එක නම් හදලා ඉවරයි. ඉතින් හවස තේ වෙලාවට එළවලු රොටි එකක් එක්ක තේ එකක් බොන්න තියෙනවා නම් ඇත්තටම හරිම වටිනවා. ඉතින් ඒ කියන්නේ සැර කෑමක් එක තේ එකක් බොන්න කවුරුත් කැමතිනේ. ඉතින් හරිම ලේසි විනාඩි 15ක් වගේ අඩු කාලෙකින් මේ එළවලු රොටි ඔයාලට හදා ගන්න පුළුවන්. මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.